ආයිබෝන් ඕනෑම ජීවියෙකු මේ ලෝකෙට බිහි වුණාට පස්සේ ඒ ජීවියාගේ පැවැත්ම තීරණය කරන්නේ ඒ ජීවියා ජීවත් වන අවට පරිසරය. ඒ වගේම තමයි කාලයක් යන විට මේ ජීවියාගේ පැවැත්මත් ඒ වගේම මේ ජීවියාගේ ක්‍රියාකාරකමුත් ඒ පරිසරයේ පැවැත්මට බලපෑම් ඇති කරන්න ගන්නවා. ඉතින් ඒ නිසා සමහර විටක ඒ වගේම බොහෝ අවස්ථාවල මේ පරිසරය සහ ඒ ජීවියා අතර අන්තර්ක්‍රියා සිද්ධ කරගන්නටත් සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ ලෝකය වසර ගණනාවක් තිස්සේ වෙනස් වීම වලට ලක් වෙමින් ඒ ජීවීන්ගේ ජීවිත වෙනස් කරමින් ඔවුන්ව පාලනය කරමින් මේ ලෝකෙ ඉදිරියට ගමන් කරන්නේ. ඉතින් අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබගේ අපස සාමාන්‍ය පෙළ විභාගයට වැදගත් වන මෙන්න මේ මාතෘකාව ඔස්සේ. අද අපි කතා කරනවා ජෛව ගෝලයේ පවතින සංවිධාන මට්ටම් හා අන්තර් ක්‍රියා කියන මාතෘකාව ඔස්සේ. ඉතින් අද දවසේදී මේ පිළිබඳව කරුණු ඔබට කියා දෙන්නට සූදානමින් පැමිණ සිටිනවා බතරමුල ශ්‍රී සුභූති ජාතික පාසලේ විද්‍යා ආචාර්යනි සාගරිකා ජයතිලක ගුරුතුමිය. ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන්. හොඳයි. එහෙමනම් දැන් අපි මුලින් සඳහන් කරානේ අපි අවට පරිසරය පිළිබඳව තමයි අද අපි විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ එක්කම බැඳුණු තව බොහෝ කරුණු තිබෙනවා. ඉතින් මුලින්ම අපි දැනගන්නට ඕනේ ඒ නිසා මේ පරිසරය කියලා අපි හඳුනාගන්නේ කුමක්ද? ඒ වේ සාධක මොනවද? මොනවද අපිට මේ ඇති කරන බලපෑම? අපි ඉගෙන පැහැදිලි කරලා ඉඳිමු. ඔබතුමිය පුතේ අපි පොඩි දවස්වල ඉඳලා ඉගෙන ගන්න තියෙනවා අපේ පරිසරය ගැන. එතකොට අපි කවුරු හරි අපෙන් අපේ පරිසරය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් අපි කියන්නේ උත්තරය තමයි අපි අවට තියෙන වටපිටාව තමයි අපේ පරිසරය කියලා. දැන් අපි 11 පන්තියේ ඉන්නේ. ඉතින් ඒක නිසා අපි මීට වඩා විස්තරාත්මකව පරිසරය ගැන ඉගෙන ගන්න උත්සාහ කරනවා. එතෙන්දී අපි කියනවා ජීවීන්ගේ පැවැත්ම සඳහා අන්තර්ක්‍රියා සිදු කරන භෞතික හා ජෛවීය සංරචක අපේ පරිසරය කියලා හඳුන්වනවා කියලා. මොකද අපි පරිසරය කියලා දැන් කියන්නේ ජීවීන්ගේ පැවැත්ම සඳහා අන්තර්ක්‍රියා සිදු කරන භෞතික හා ජෛවීය සංරචක අපි පරිසරය කියලා හඳුන්වනවා. ඉතින් දැන් එතකොට අපි අඳුන ගන්න ඕනේ අපි අවට වටපිටාවේ තියෙන භෞතික සංරචක මොනවාද කියලා. මේ භෞතික සංරචක මොනවාද කියලා බැලුවොත් පස, ජලය, වාතය කියන සංරචක අපේ පරිසරයේ භෞතික සංරචක විදියට අපිට අඳුන ගන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ අපි දන්නවා අපේ පරිසරයේ ජෛවීය සංරචක තියෙනවා. මේ ජෛවීය සංරචක කියපු ගමන්ම අපිට මතක් වෙනවා ජීවීන් ගැන. අපි ජීවීන් විදියට හඳුන්වන්නේ ශාක, සතුන් සහ ශුද්‍ර ජීවීන්. මෙන්න මේ අපි ජීවීන් කොටසට අයත් කරන ශාක, සතුන් සහ ශුද්‍ර ජීවීන් කියන කණ්ඩායම් ජෛවීය සංරචක විදිහට අයිති වෙනවා. ඉතින් දුවේ පුතේ මේ ජෛවීය සංරචක, භෞතික සංරචක සියල්ලම පාරිසරික තත්වයන්ට යටත්ව තමයි අපේ පරිසරය තුළ ඉන්නේ. ඉතින් අපි මේ පාරිසරික තත්ත්ව මොනවාද කියලා හඳුනාගත්තොත් අපිට උෂ්ණත්වය, පීඩනය, ආර්ද්‍රතාවය, හිරු එළිය, සුළඟ මේ වගේ පාරිසරික තත්වයන්, විවිධ පාරිසරික තත්වයන් අඳුනා ගන්න පුළුවන්. අපි පරිසරයේ ජීවත් වෙද්දී මේ ජීවීන් අපේ පරිසරය අතර තුලනාත්මක සම්බන්ධතාවයක් ඇති කරගනිමින් අපි ජීවත් වෙන්න ඕන. මෙන්න මේ ජීවීන් හා ඔවුන් වෙසෙන පරිසරය අතර පවතින තුලනාත්මක සම්බන්ධතාවයට අපි කියනවා පාරිසරික සමතුලිතතාවය කියලා. දුවේ පුතේ මේ පාරිසරික සමතුලිතතාවය අපි ආරක්ෂා කරගන්නේ කොහොමද? පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කිරීම සඳහා පරිසරය අධ්‍යයනය කරන්නේ කොහොමද? පරිසර අධ්‍යයනයේදී අපි මොන වගේ කරුණුද හදාරන්නේ? මෙන්න මේ වගේ කොටසක් තමයි අපි මේ පාඩමෙන් හඳුනා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට රූප රාමුවේ පේනවා දුවේ පුතේ සමතුලිත පරිසරයක්. මේ සමතුලිත පරිසරය ගත්තහම ඔබට පේනවා මේකේ ශාක ජීවත් වෙනවා, සතුන් ඉන්නවා, ඒ වගේම පරිසර සාධක තියෙනවා. මේ සියල්ලම තුලනාත්මක සම්බන්ධතාවයක් තියෙන නිසා පරිසරයට හානියක් නොවන පරිදි මොවුන්ගේ පැවැත්ම තහවුරු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔබට තවත් රූප රාමුවකින් බලන්න පුළුවන් ලස්සන වනාන්තරයක්. මේක දැක්කහමත් ප්‍රියජනක දසුනක්. ඉතින් මේ දර්ශනය දැක්කහමත් පේනවා මේ පරිසරයේ සමතුලිතතාවය හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා කියලා. මේ විදිහට පරිසරයේ සමතුලිතතාවය ආරක්ෂා වන පරිදිත් පරිසරය අධ්‍යයනය කරන්නේ කොහොමද, පරිසරය හැදිලා තියෙන්නේ කොහොමද කියලා අපි මේ පාඩමේදී අධ්‍යයනය කරනවා. හොඳයි. දැන් අපි දන්නවා පරිසරයක මේ කියන ලස්සන රැකිලා තියෙනවා නම්, එහෙම නැත්නම් මේ ජීවීන් බොහොම හොඳින් ජීවත් වෙනවා නම් ඒ පරිසරය සමතුලිතව තියෙනවා කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. හැබැයි හැමදාම එහෙම තිබුණේ නැහැ. ඒ නිසා අපි වසර ගණනාවක් තිස්සේ මේ අධ්‍යයනයන් ඉස්සරහට යනවා. ඔවුන් අඳුනාගෙන තිබෙනවා යම් යම් අවස්ථාවල පරිසරයේ තිබෙන සමතුලිතතාවය බිඳ වැටුණු බව, ඉදිරියටත් එහි අභියෝග රැසක් තිබෙන බව. ඒ නිසා සාගරික ගුරුතුමා අපි පැහැදිලි කරමු කොහොමද මේ සමතුලිතතාවය බිඳ වැටුණා කියලා. අඳුනගන්නේ මොකක්ද ඒ දිසිද්ද වෙන්නේ?
ඔදුයි පුතේ අපි බලමු පරිසරයේ සමතුලිතතාවයේ බිඳ වැටිච්ච අවස්ථා මොනවද කියලා අපේ පරිසරයේ. ඔබට මේරු උපරාමය බලා ගන්න පුළුවන් ගෝලීය උණුසුම ඉහළ යාම සිදුවෙච්ච අවස්ථාවක්. ඉතින් දුවේ පුතේ අපි දන්නවා ගෝලීය උණුසුම ඉහළ යාම සිදු වුණාම ද්‍රවසන අයිස් දිය වෙනවා. අයිස් දිය වුණාම ද්‍රවසන ප්‍රදේශවල ජීවීන්ට ජීවත් වීමේ හැකියාවත් නැති වෙලා යනවා. ඊගාවට ඊළඟ රූපරාමයෙන් ඔබට පේනවා ගෝලීය උණුසුම ඉහළ යාම නිසා මුහුදු ජල මට්ටම වැඩි වෙනවා. මුහුදු ජල මට්ටම වැඩි වුණහම මොකද වෙන්නේ? ගොඩබිමුත් ජලයෙන් යට වෙනවා. එතකොට ගොඩබිම ජීවීන්ට ජීවත් වීමේ හැකියාවත් නැති වෙලා යනවා. ඒගොල්ලන්ගේ පරිසරයේ සමතුලිතතාවයේ බිඳ වැටෙනවා. ඔන්න පරිසර සමතුලිතතාවයේ බිඳ වැටෙනවා. උෂ්ණත්වය වෙනස් වුණා. පරිසර සමතුලිතතාවයේ බිඳ වැටුණා. ජීවීන්ට ජීවත් වීමේ හැකියාව නැති වෙලා ගිහිලා තියෙනවා. තවත් අවස්ථාවක් ගත්තොත් අපි ඕසෝන් ස්තරයේ හානි වෙනවා කියලා දැනගෙන තියෙනවා. ඕසෝන් ස්තරයේ හානි වුණාම මොකද වෙන්නේ? අහිතකර පාර ජම්බුල කිරණ පෘථිවියට ළඟා වෙනවා. ඉතින් දුවේ පුතේ අපි දන්නවා අවුරුදු මිලියන ගානකට කලින් පෘථිවි ගෝලය සම්භවය වුණා. පෘථිවි ගෝලය සම්භවය වෙලා තවත් අවුරුදු මිලියන ගානක් යනතුරු එරෙහි ජීවීන් හිටියේ නැහැ. මේකට හේතුව තමයි සූර්යාගේ ඉඳලා අහිතකර පාර ජම්බුල කිරණ පෘථිවි ගෝලයට පත් වුණා. පෘථිවි ගෝලයේ සිදුවුණු ක්‍රියාවලීන් වල ප්‍රතිඵලයක් විදිහට තමයි ඕසෝන් වියන නිර්මාණය වුණේ. අවුරුදු මිලියන ගාණක් මේ ඕසෝන් වියන නිර්මාණය වෙන්න ගත වුණා. ඉතින් මේ ඕසෝන් වියන නිර්මාණය වුණාට පස්සේ තමයි පෘථිවිය මත ජීවීන්ගේ සම්භවය ඇති වුණේ. දැන් අපි කෙටි කාලයක් තුලදී මිනිස් ක්‍රියාකාරකම් නිසා ඕසෝන් වියන හානි කරමින් ඉන්නවා. ඉතින් ඕසෝන් වියන හානි කරාම ජීවීන්ගේ පැවැත්ම තහවුරු කරගන්න අපිට බැරි වෙනවා. ඉතින් දුවේ පුතේ මේ අපි දකින්නේ පරිසර සමතුලිතතාවය බිඳ වැටිච්ච තවත් අවස්ථාවක්. මේ තියෙන්නේ අපේ නගරයේ මීදුම ඇති වෙච්ච අවස්ථාවක් නෙවෙයි. මේකට අපි කියන්නේ ප්‍රබා රසායනික දූමිකාව කියලා. මෙහිදී අපේ වාහනවලින් පිටවන දුම සහ දූවිල්ල ප්‍රතික්‍රියාවක් නිසා ඇතිවන කහපැහැති තිමිරයක් තමයි මේ ප්‍රබා රසායනික දූමිකාව කියලා කියන්නේ. මෙතනදි මේ පරිසරයේ ඉන්න ජීවීන්ට සුසන කිරීමේ අවස්ථාවේ පවා නැති වෙලා යනවා. ඉතින් මේ විදිහට පරිසර සමතුලිතතාවයේ බිඳ වැටෙනවා අපිට බලා ගන්න පුළුවන්. තවත් අවස්ථාවක් ගත්තොත් අපි අපේ අවට පරිසරයේ තියෙන ජලය ගත්තොත් දුවල පුතාලා දකිනවා මේ රූප රාමුවේ තියෙන විදිහ ජලජ පද්ධති තමයි අපිට බහුලව බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් අපි අපේ කෘෂිකර්මාන්තයේදී පිට කරන අපද්‍රව්‍ය නිසා ගෘහස්ථ අපද්‍රව්‍ය පරිසරයට එකතු වීම නිසා මේ සුපෝෂණය වෙලා මේ ජලමාර්ගය. එතකොට ජලමාර්ගය සුපෝෂණය වුණාම ජලමාර්ගය අපිට භාවිතයට ගැනීමේ හැකියාවක් නැති වෙලා තියෙනවා. ඒ වගේම ජලජ ජීවීන්ට ජීවත් වීමේ හැකියාවක් නැති වෙලා තියෙනවා. ඉතින් දුවේ පුතේ ඔබට පේනවා ඇති පරිසරයේ සමතුලිතතාවයේ ආරක්ෂා නොකරහොත් පරිසරයේ එක සාධකයක හෝ තුලිතතාවයේ බිඳ වැටුණොත් පරිසරයේ සම්පූර්ණයෙන්ම සමතුලිතතාවය අඩාල වෙලා පරිසරයට හානි වෙනවා. ඒක නිසා අපි පරිසර සමතුලිතතාවය ආරක්ෂා කරගන්න පරිසරය ගැන අධ්‍යයනය කළ යුතු වෙනවා. හොඳයි. දැන් මේ කිව් ආකාරයට පරිසරයේ සමතුලිතතාවයේ බිඳ වැටුණොත් එහි බලපෑම ඇති වෙන්නේ කොහොමද කියලාත් අපි ඉගෙන ගන්නට ඕනනේ. ඉතින් ඒ අවස්ථාවේදී තමයි අපිට වැදගත් වෙන්නේ අපි එක් එක්කෙනාට මේ පිළිබඳව ඇති වෙන බලපෑම පිළිබඳව ඉගෙන ගන්නවද? එහෙම නැත්නම් අපි කොයි මට්ටමක, එහෙම නැත්නම් කොයි වගේ ප්‍රජාවකටද මේ බලපෑම ඇති වෙන්නේ, කොයි විදිහටද මේක සමස්තය කෙරෙහි බලපාන්නේ කියන කාරණයත් අධ්‍යයනය කරන්නට අවශ්‍ය වෙනවා. ඒ නිසා පරිසර පිළිබඳ අධ්‍යයනයේදී අපිට සිද්ධ වෙනවා ජෛව ගෝලයේ තිබෙන සංවිධාන මට්ටම් මොනවද කියලා හඳුනා ගන්න. ඒ නිසා අපි දැන් දැනගනිමු ජෛව ගෝලයේ අපිට අඳුනා ගන්නට තිබෙන සංවිධාන මට්ටම් මොනවද කියලා. දුවේ පුතේ අපි ඉගෙනගෙන තියෙනවා අපේ දේහය නිර්මාණය වෙලා තියෙන විදිහ ගැන. අපේ දේහය නිර්මාණය වෙලා තියෙන විදිහ ගැන අපි සැලකුවොත් අපි කියනවා කුඩා මේකකයේ තමයි ව්‍යුහමය සාකෘත්‍යමය එකකයේ ශෛලය. ශෛලයේ ගොඩක් එකතු වෙලා පටකයක් නිර්මාණය වෙනවා. පටක එකතු වෙලා අවයවයක් නිර්මාණය වෙනවා. අවයව එකතු වෙලා පද්ධතියක් නිර්මාණය වෙනවා සහ පද්ධති සමූහයකින් ජීවියා නිර්මාණය වෙනවා කියලා. මේ විදිහ තමයි ජෛව ගෝලය. ජෛව ගෝලයේත් අපිට සංවිධාන මට්ටම් අඳුර ගන්න පුළුවන්. අපි ජෛව ගෝලයේ සංවිධාන මට්ටම් ගත්තාම ජෛව ගෝලයේ කුඩාම ඒකකයේ විදිහට අපි ඒකයිකයා හඳුනා ගන්නවා. ඒ කියන්නේ තනි ජීවියාව හඳුනා ගන්නවා. තනි ජීවීන් සමූහයක් එකට එකම පරිසරයක ජීවත් වෙනකොට එකම විශේෂයට අයිති ජීවීන් සමූහයක් ජීවත් වෙනකොට අපි ඒක ගහණයක් කියලා හඳුන්වනවා. පරිසරයේ සිටින යම්කිසි ප්‍රදේශයක ඉන්න ජීවීන් සමූහයක ගහණය සමූහයක් අන්තර් ක්‍රියා කරමින් පවතිනකොට ඒකට අපි ප්‍රජාවක් කියලා හඳුන්වනවා. ප්‍රජාවන් සමූහයක් එකතු වෙලා පරිසරයක වෙසෙන පරිසර පද්ධතියක් නිර්මාණය වෙනවා. පරිසර පද්ධති සමූහයෙන් ජෛව ගෝලය නිර්මාණය වෙනවා. මෙන්න මේ විදිහට ඒකයිකයා ගහණය ප්‍රජාව පරිසර පද්ධතිය ජෛව ගෝලය විදිහට අපි ජෛව ගෝලයේ සංවිධාන මට්ටම් අඳුනා ගන්නවා. මේ ටික අපි විස්තර කරොත්
මේ එක එකක් අඳුනා ගන්න උත්සාහ කරොත් අපි මුලින්ම බලමු ජෛව ගෝලයේ කුඩාම එකකේ ඒකයිකයා කියන්නේ කවුද කියලා. ඒකයිකයා කියලා කියන්නේ ගහණයක වෙසෙන කිසියම් විශේෂයකට අයත් තනි ජීවියෙක් අපි ඒකයිකයා කියලා හඳුන්වනවා. උදාහරණයක් අරගත්තොත් අපි අපිට ඕන තරම් උදාහරණ අඳුනා ගන්න පුළුවන්. අලියා කියන්නේ ජීවියෙක්, තනි ජීවියෙක්. අලියා අපි ඒකයිකයෙක් කියලා හඳුන්වනවා. පොල් ගස කියන්නේ තනි ජීවියෙක්. පොල් ගස ඒකයිකයෙක්. මිනිසා කියන්නේ තනි ජීවියෙක්. බල්ලා බලලා කියන්නේ තනි ජීවීන්. මේගොල්ලන් අපි ඒකයිකයෙන් විදිහට හඳුන්වනවා. ඉතින් මේ ඒකයිකයෙන් ගත්තහම අන්තර් අභිජනනයෙන් සරුජනිතයන් බිහි කරන ස්වරූපයෙන් බොහෝ දුරට සමාන ජීවීන්ට අපි කියනවා එකම විශේෂයකට අයිති කියලා. එතකොට මේ අන්තර් අභිජනනයෙන් සරුජනිතයන් බිහි කළ හැකි කියන එක අපි කියන්නේ ඇයි? ස්වරූපයෙන් බොහෝ දුරට සමාන ජීවීන්ට විශේෂයක් කියලා කියනවා. මේගොල්ලන් අනිවාර්යයෙන්ම එකම විශේෂයකට අයිති වෙන්න නම් මොකද වෙන්නේ? අන්තර් අභිජනනයෙන් සරුජනිතයන් බිහි කළ යුතු වෙනවා. අපි උදාහරණයක් ගත්තොත් දුවේ පුතේ අපිට අපේ පරිසරයේ හමු වෙන උදාහරණයක් අශ්වයා සහ වෙළඹ අතර අන්තර් අභිජනනය කරාම අශ්ව පැටියෙක් බිහි වෙනවා. එතකොට මේ අශ්ව පැටියට අශ්ව පැටියා කියන්නේ සරුජනිතයෙක්. එයාට පරම්පරාව පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා. නව ජීවීන් බිහි කිරීමේ හැකියාව තියෙනවා. ඒක නිසා අපි කියනවා අශ්ව පැටියා සරුජනිතයෙක් කියලා. හැබැයි දුවේ පුතේ අශ්වයා සහ බූරුවා අතර අභිජනනය සිදු වෙනවා. පැටවුන් බිහි වෙනවා. හැබැයි මේ අභිජනනයෙන් සිදුවෙන පැටවුන් කොටලුවා කියලා අපි හඳුන්වනවා. කොටලුවා සරුජනිතයෙක් නෙවෙයි. ඒක නිසා අපි කියනවා මොවුන් අන්තර අභිජනනය කළත් ජනිතයන් බිහි කළත් බිහි කරන ජනිතයා සරුජනිතයෙක් නොවන නිසා අපි කියනවා අශ්වයා සහ බූරුවා එක විශේෂයකට අයිති නැහැ. අපිට බැලුවහම බොහෝ දුරට ස්වරූපයෙන් සමානයි කියලත් පේනවා අශ්වයා සහ බූරුවා. හැබැයි ඔවුන් එකම විශේෂයකට අයිති වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට අපි ගන්නවා ඊගව සංවිධාන මට්ටම ගහණය කියන එක. ගහණය කියන එකේදී අපි ගහණයට අර්ථ දැක්වීමක් දෙනවා. නිශ්චිත කාලයකදී කිසියම් භූගෝලීය ප්‍රදේශයක් තුළ ජීවත් වෙන එකම විශේෂයට අයිති ජීවීන් සමූහය තමයි ගහණයක් කියලා කියන්නේ. ඔන්න දුවේ පුතේ අපි ගහණයක් අර්ථ දැක්වීමක් දුන්නා. මේ අර්ථ දැක්වීමේ ගහණයක ලක්ෂණ සමූහයක් තියෙනවා. අපි බලමු ගහණයක ලක්ෂණ මොනවද කියලා. ගහණයක් හඳුන්වීමේදී අපි නිශ්චිත කාලයක් සඳහන් කරනවා. ඒ වගේම තමයි නිශ්චිත භූමි ප්‍රදේශයක් සඳහන් කරනවා. ඒ වගේම ගහණයක් තුළ එකම විශේෂයකට අයිති ජීවීන් ඉන්න ඕනේ. අපි දැන් අඳුනගත්ත එකම විශේෂයකට අයිති ජීවීන් කියන්නේ කවුද කියලා ගහණයක ඉන්න ඕනේ එකම විශේෂයකට අයිති ජීවීන්. අපි උදාහරණයක් අරගෙන බලමු ගහණය කියන්නේ මොකද්ද කියලා. උදාහරණයක් විදිහට 2020 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනගහණය. අපි දැන් බලමු මේකේ ගහණයක හත දැක්වීමට අවශ්‍ය ගහණයක ලක්ෂණ තියෙනවද කියලා. අපි කාලය සැලකුවොත් මේකේ කාලයේ විදිහට 2020 අවුරුද්ද සටහන් වෙනවා. ඒ වගේම තමයි නිශ්චිත ප්‍රදේශය. නිශ්චිත ප්‍රදේශයේ විදිහට ශ්‍රී ලංකාව කියන භූමි ප්‍රදේශය අපිට නිශ්චිත කරලා දීලා තියෙනවා. එකම විශේෂයකට අයිති ජීව විශේෂය ගත්තහම මිනිසා කියන ජීව විශේෂය ඉන්නවා. මේකේ ජනගහණය කියලා කියන්නේ ජනයා කියන්නේ මිනිසුන්ටනේ. ජනගහණය කියලා කියන්නේ මිනිසා කියන විශේෂය වෙන් කරලා තියෙනවා. ඒක නිසා මේක අපිට ගහණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අපි තවත් උදාහරණයක් අරන් බලමු. 2020 වර්ෂයේ යාලාභයේ භූමියේ සතුන්. හිතන්න දුවේ පුතේ. දැන් මේකට අපිට ගහණයක් කියලා කියන්න පුළුවන්ද? අපි බලමු ගහණයක ලක්ෂණ මෙය තුල පවතිනවද කියලා. අපි ගත්තොත් කාලය කියන එක ගත්තොත් 2020 වර්ෂය. එතකොට නිශ්චිත කාලයක් තියෙනවා. ඒ වගේම නිශ්චිත භූමි ප්‍රදේශයක් තියෙනවද? ඔව්, මෙහි නිශ්චිත භූමි ප්‍රදේශයක් තියෙනවා. යාලාභයේ භූමිය කියන නිශ්චිත ප්‍රදේශය මෙහි සඳහන් වෙනවා. ඒ වගේම ජීව විශේෂය ගත්තහම දැන් මේකේ කියන්නේ යාලාභයේ භූමියේ සතුන්. සතුන් කිව්වහම මෙහි පුෂ්ඨවංශීන් වෙන්න පුළුවන්, අපුෂ්ඨවංශීන් වෙන්න පුළුවන්, පක්ෂීන් වෙන්න පුළුවන්, ශීරපායින් වෙන්න පුළුවන්. නිශ්චිත විශේෂයක් අපිට දක්වන්නේ නැහැ. ඒක නිසා මේ සඳහන් කරන එක 2020 වර්ෂයේ යාලාභයේ භූමියේ සතුන් කියන එක අපිට ගහණයක් විදිහට ගන්න බෑ. එතකොට අපිට මේ වගේ වරණ හතරක් එක බහුවෙන ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී අපිට පිළිතුර තෝරගන්න නිවැරදි අර්ථ දැක්වීම අපි දැනගෙන ඉන්න ඕන. හොඳයි, දැන් අපි සංවිධාන මට්ටම් කිහිපයක් පිළිබඳව මුලින්ම කතා කරා ජෛව ගෝලයේ තිබෙන. අපි ඊළඟ මට්ටම් මොනවද කියලා දැනගනිමු. ඔබ සඳහන් කළා වගේම බහුවර්ණ ප්‍රශ්නවලදී මේ අපි ලබා දෙන දැනුම බොහොම හොඳින් මතක තබා ගත්තොත් ඒ වඩාත් උදව්වක් කරගන්න හැකියාව තිබෙනවා. අපි ඊළඟ මට්ටම් පිළිබඳව සාකච්ඡා කර ප්‍රජාව තමයි අපි ඊළඟට හඳුන්වා දෙන්නට ඉන්නේ. ඔව්, දැන් ප්‍රජාවටත් අර වගේම දුවේ පුතේ අත දැක්වීමක් තියෙනවා. ප්‍රජාව කියලා කියන්නේ ඒ නිශ්චිත කාලයකදී නිශ්චිත ප්‍රදේශයක් තුළ ජීවත් වෙන
එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා දක්වන විවිධ විශේෂ වලට ඇති ජීවීන් සමූහයක් ගත්තහම අපි ප්‍රජාවක් කියලා කියනවා. යම්කිසි ප්‍රදේශයක් තුළ ජීවත් වන එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා දක්වන විශේෂ සමූහයක් තමයි අපි ප්‍රජාවක් කියලා කියන්නේ. අපි උදාහරණයක් අරගෙන බලමු. ප්‍රජාවකට ඔබට රූප රාමුවක් දීලා තියෙනවා. රූප රාමුවේ තියෙනවා යාල වන උද්‍යානයේ සත්ව ප්‍රජාව. දැන් මෙහි ඔබට හමු වෙනවා සතුන් වර්ග ගණනාවක් ඉන්නවා. මේ සතුන් අතර අන්තර් ක්‍රියා පවතිනවද? ඔව්, අපිට රූප රාමුවේ නොපෙනුනාට මොවුන් අතර අන්තර් ක්‍රියා බොහොමයක් පවතිනවා. මොවුන් බොහොම සමගියෙන් ජීවත් වෙනවා අන්තර් ක්‍රියා කරමින්. එතකොට සතුන් ශාක ආහාරයට ගැනීම සිදු කරනවා. සතුන් ශාක සහ වෙනත් ස්ථාන වාසස්ථාන කරගෙන ඉන්නවා. මේ විදිහට විවිධ අවශ්‍යතා සපුරා ගැනීම, පෝෂණය වෙන්න පුළුවන්, ඊළඟට ආරක්ෂා වෙන්න පුළුවන් තමන්ගේ පැවැත්ම සඳහා අවශ්‍යතා සපුරා ගැනීමේදී විශේෂ අතර ජීවීන් විශේෂ අතර අපිට අන්තර් ක්‍රියා සිදු වෙනව බලා ගන්න පුළුවන්. ඒක නිසා මොවුන් අපි ප්‍රජාවකට අයිති කරනවා. ඒ වගේම තමයි තව උදාහරණයක් ගත්තොත් මීගමුව කලපුවේ කඩොලාන ප්‍රජාව. දැන් ඔබට මේ රූප රාමුවේ පේනවා කඩොලාන ශාක ඉන්නවා, දියකාව වගේ සත්තු ඉන්නවා, ඒ වගේම කොකෙක් ඉන්නවා, ඒ වගේ සත්තු ඉන්නවා, සත්තු ඉන්නවා, ශාක ඉන්නවා, ජීවීන් සමූහයක් ඉන්නවා, ජීව විශේෂ සමූහයක් ඉන්නවා. මේ ජීව විශේෂ අතර දියකාව මාළුන ආහාරයට ගන්නවා. එතකොට එයා පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කරගන්නවා විශේෂ දෙකක් අතර අන්තර් ක්‍රියාවෙන්. මේ විදිහට ශාක මත වාසස්ථාන සපයගෙන ඉන්නවා කුරුල්ලන්. එතකොට මේ අන්තර් ක්‍රියා පවතිනවා. එතකොට අන්තර් ක්‍රියා පවතින ගහන සමූහයක් අපි හඳුන්වනවා ප්‍රජාවක් කියලා. මේ විදිහට අපිට අපිවට පරිසරයේ අන්තර් ක්‍රියා දක්වන ගහන සමූහයන් ප්‍රජාවන් කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ, ඊළඟට ප්‍රජාවන් ගත්තහම ප්‍රජාවට පස්සේ අපිට එන සංවිධාන මට්ටම තමයි පරිසර පද්ධතිය කියලා කියන්නේ. අපි බලමු පරිසර පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා. දැන් අපි ප්‍රජාවෙදි හැඳින්නුවා අන්තර් ක්‍රියා සහිත ගහන සමූහයක් තමයි ප්‍රජාවක් කියලා කියන්නේ. එතකොට ප්‍රජාවට ඊට ගහන සමූහයට අමතරව අපේ පරිසරයේ පරිසර සාධක තියෙනවානේ. ඒවත් අපේ පරිසර පද්ධතියට ඇතුල් කරන්න ඕනේ. එතකොට අපි අත දැක්වීම ගන්නවා කිසියම් ප්‍රදේශයක සිටින සියලුම ජීවී ප්‍රජාවයි, ඔවුන් සමග අන්තර් ක්‍රියා දක්වන භෞතික පරිසරයයි ඔක්කොම එක ගත්තහම ඒකට පරිසර පද්ධතියක් කියලා. එතකොට අපිට ජීවී ප්‍රජාවත් හමු වෙනවා. ඒකෙදි ප්‍රජාව සමග අන්තර් ක්‍රියා දක්වන භෞතික පරිසරය, පස, ජලය, වාතය, මේ භෞතික පරිසරය ගත්තහම මේවත් එකට එකතු වුණහම අපි කියනවා පරිසර පද්ධතියක් කියලා. ඉතින් දුවේ පුතේ, අපි සැලකුවොත් පරිසර පද්ධති කීපයක් උදාහරණ විදිහට ගත්තොත් අපිට මේ විදිහේ පරිසර පද්ධති හඳුර ගන්න පුළුවන්. ඔබට රූප රාමුවේ පේනවා පරිසර පද්ධතියක්. පරිසර පද්ධතියේ තියෙන්නේ පොකුණු ජල පද්ධතියක්. මේ පොකුණු පද්ධතිය ගත්තහම දුවේ පුතේ, මේකේ ශාක ඉන්නවා, සතුන් ඉන්නවා, ජීවීන් ජීවීන් අතර අන්තර් ක්‍රියා පවතිනවා. ඒ වගේම තමයි ජීවීන් සහ අජීවී පරිසරය අතරත් අන්තර් ක්‍රියා අපිට මේ පරිසරය හඳුන ගන්න පුළුවන්. අපි උදාහරණ ගත්තොත් ජීවීන් ශ්වසනය සඳහා වායුගෝලයේ තියෙන ඔක්සිජන් ලබා ගන්නවා. ඒ වගේම මේ ජලජ පරිසරය වාසස්ථානය කරගෙන ජීවත් වෙනවා. ජලය වාසස්ථානය කරගෙන ජීවීන් ජීවත් වෙනවා. ඒ විදිහට පරිසරයේ අන්තර් ක්‍රියා සිදු වෙනවා. එතකොට මේ තියෙන ශාක පෝෂණය ලබා ගැනීම සිදු කරනවා පස්සෙන්. මේ විදිහට අන්තර් ක්‍රියා සමූහයක් මේ පරිසරයේ අපිට අඳුර ගන්න පුළුවන්. අපි තවත් පරිසර පද්ධතියක් ගත්තොත් අපිට පුළුවන් මේ වගේ දිරා යන කොටයක්. අපිට හිතෙන්නේ දිරා යන කොටයක් කියන්නේ පරිසර පද්ධතියක් කියලා. මේක ඉන්නෝ ශාක සත්තු විශාල සංඛ්‍යාවක්. ක්ෂුද්‍ර ජීවීන් ඉන්නෝ, දිලීර වගේ ක්ෂුද්‍ර ජීවීන් ඉන්නෝ, පණුවෝ ඉන්නවා, කුරුමිනි ඉන්නෝ, කූඹි ඉන්නෝ, මේ වගේ සත්තු සමූහයක් ඉන්නෝ. මේ සත්තු ආරක්ෂාව සඳහා කොටේ යට සැඟවිලා ඉන්නෝ. කොටේ යට තියෙන තෙතමනේ ප්‍රයෝජනයට ගන්නෝ. මේ විදිහට මේගොල්ලන්ගේ අන්තර් ක්‍රියා සමූහයක් අපිට අඳුර ගන්න පුළුවන්. ඒක නිසා අපි දිරා යන කොටේකුත් පරිසර පද්ධතියක් කියලා හඳුන්වනවා. අපි තවත් පරිසර පද්ධතියක් ගත්තොත් දුවේ පුතේ, අපිට පේනවා නොගැඹුරු මුහුදක්. මේකේ කොරල් පර තියෙනවා. කොරල් පර අතරේ සැඟවිලා මාළුන් ජීවත් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මාළු කොරල් පරවල ඉන්න පාසි වගේ දේවල් ආහාරයට ගන්නවා. මේ විදිහට නොගැඹුරු මුහුදක් වෙනම පරිසර පද්ධතියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. අපිට පරිසර පද්ධතියක් කියන එක ගත්තහම පැහැදිලිවම ඒක පිටින් බල්ලත් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. වනාන්තරයක් ගත්තහම වනාන්තරය තුළ තමයි වනාන්තරය තුළ ඉන්න සියලුම ජීවීන්ගේ අන්තර් සම්බන්ධ පවතින.
නොගැඹුරු මුහුද ගත්තාම ඒක පරිසර පද්ධතිය. දැන් වනාන්තරය ගත්තොත් වනාන්තරය තුල ජීවත් වන ජීවීන් අතර අන්තර් සම්බන්ධතා අපිට බලා ගන්න පුළුවන්. අපිට පිටින් බලලත් වනාන්තරය කියන පරිසර පද්ධතිය ලේසියෙන්ම හඳුනා ගන්න පුළුවන්. එතකොට ස්වභාවික පරිසර පද්ධතියක වනාන්තරයේ ඉන්න දේවල් පිටට එනවත් පිට තියෙන දේවල් වනාන්තරයට යනවත් බොහොම අවම ප්‍රමාණයකින් තමයි පවතින්නේ. ඉතින් ඒ පරිසරය තුළම ජීවීන් තමන්ගේ අන්තර්ක්‍රියා කරමින් අවශ්‍යතා සපුරා ගනිමින් සමකාමීව පරිසර සමතුලිතතාවය රැකගනිමින් ජීවත් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට අපිට අපේ පරිසරය අඳුරා ගන්න පුළුවන් පරිසර පද්ධතිය. දැන් පරිසර පද්ධතිය ගත්තහම ඊගාවට පරිසර පද්ධති සමූහයක් එකතු වුණහම අපි කියනවා මේකට ජෛව ගෝලය කියලා. අපේ පරිසරයේ තියෙන සියලුම පරිසර පද්ධති වල එකතුව. වායු ගෝලයේ තියෙන වායු ගෝලය වෙන්න පුළුවන්, ජල ගෝලය වෙන්න පුළුවන් තියෙන සියලුම පරිසර පද්ධති වල එකතුව ගත්තහම අපි කියනවා ජෛව ගෝලය කියලා. ඉතින් මේ විදිහට ඒකයිකෙක් ඉන්නවා, ඒකයිකෙන් සමූහයක් එකතු වෙලා ගහනයක් නිර්මාණය වෙනවා. ගහනයකින් අන්තර් සම්බන්ධතා සහිත ගහන සමූහයකට අපි කියනවා ප්‍රජාවක් කියලා. ප්‍රජාවයි බාහිර පරිසරය අතර සම්බන්ධතා ඇති වෙනකොට ඒකට කියනවා පරිසර පද්ධතියක් කියලා. පරිසර පද්ධති ඔක්කොගෙම නිර්මාණය වෙනවා ජෛව ගෝලය. මේ විදිහට අපිට ජෛව ගෝලයේ සංවිධාන මට්ටම් පහසුවෙන් බොහොම පැහැදිලිව හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. හොඳයි. එවැනි ආකාරයට අපි සංවිධාන මට්ටම් පිළිබඳවත් මේ කතා කරන්නේ අධ්‍යයනයේ පහසුව සඳහා. ඉතින් ජෛව ගෝලය පිළිබඳව බොහෝ කරුණු අපිට ඉගෙන ගන්නට තිබෙනවා. ඒ නිසා එක් වර්ගයක අධ්‍යයන ක්‍රමයකට අපි සංවිධාන මට්ටම් පිළිබඳව ඉගෙන ගන්නවා වගේම තවත් ආකාරයකටත් මේ වර්ග කරලා ඒ පිළිබඳව තොරතුරු හොයාගෙන යන්නට පුළුවන්. ඒ නිසා තමයි අපි ජෛව ගෝලය පිළිබඳව මීළඟට කතා කරන්නට බලාපොරොත්තු වෙන වර්ගීකරණය පිළිබඳව කතා කරන්නේ. ඇත්තටම ජෛව ගෝලයේ තවත් ආකාරවලට අපිට අධ්‍යයනය සඳහා බෙදීමේ හැකියාව තිබෙනවා නේද සාගරික ගුරුතුමිය? ඔව්. ජෛව ගෝලය ගත්තාම ජෛව ගෝලය හැදිලා තියෙන්නේ අපි කියවනේ ජෛව ගෝලය කියන්නේ ජීවීන් ජීවත් වෙන සියලුම පරිසරය ගත්තාම ජෛව ගෝලය කියලා. මේ ජෛව ගෝලය කියන එක කොටස් තුනක් තියෙනවා. ප්‍රධාන අංශ තුනක් තියෙනවා. එකක් ජල ගෝලය කියලා අපි හඳුන්වනවා. අනිත් එක වායු ගෝලය, ජීවීන් ජීවත් වෙන වායු ගෝලය. ඒ වගේම තමයි පස ජීවීන් ජීවත් වෙන පස අයිති කොටස අපි ශිලා ගෝලය කියලා හඳුන්වනවා. අපිට ජෛව ගෝලය මේ කොටස් තුන අන්තර්ගත කරන්න පුළුවන්. ශිලා ගෝලය, ජල ගෝලය, වායු ගෝලය කියලා ප්‍රධාන කොටස් තුනක් අඳුර ගන්න පුළුවන්. ඉතින් අපි මේවා වෙන වෙනම ගත්තොත් ජල ගෝලය කියන එක ගත්තොත් පෘථිවියේ පෘථිවි පෘෂ්ඨයේ තියෙන පෘථිවිය පරිසරයේ තියෙන සියලුම සාගර සහ මුහුදු ඒ වගේම මිරිදිය ජලාශත් සියල්ලම අයිති කොටස අපි ජල ගෝලය කියලා දුවේ පුතේ හඳුන්වනවා. ජල ගෝලය අපිට හඳුනා ගන්න පුළුවන් රූප රාමුවක් ඔබට පේනවා. ජල ගෝලය තමයි වැඩි ප්‍රදේශයක් තියෙන්නේ පෘථිවි පෘෂ්ඨයේ 75%ක් එහෙම නැත්නම් 4/3ක විතර ප්‍රමාණයක් ජලයෙන් යට වෙලා තියෙන්නේ. ඒ වගේ ජල ගෝලය විශාල ප්‍රමාණයක් පෘථිවියේ ව්‍යාප්ත වෙලා පවතිනවා. ඊළඟට අපි වායු ගෝලය ගත්තොත් පෘථිවිය වටා ඇති වායු වැස්මට අපි කියනවා වායු ගෝලය කියලා. මේ වායු ගෝලය ගත්තාම වාතයේ පිහිටි කලාපයේ වායුගෝලය කියනවා වගේම අපිට අඳුරගන්න පුළුවන් පුතේ වායුගෝලයේ ස්තර පහක් තියෙනවා. අපි අඳුරගන්නවා වායුගෝලයේ ස්තර පහක් තියෙනවා. මේ වායුගෝලයේ ස්තර පහ තුළ පහලින් තියෙන ස්තරවල ජීවීන්ට ජීවත් වීමේ හැකියාව සහිත වායුගෝලයක් හොඳ වායුගෝලයක් පවතිනවා. ඉහළට යනකොට වායුගෝලය තුනී වෙමින් ගිහිල්ලා වායුගෝලය නැති වෙලා යනවා. ඊට පස්සේ අභ්‍යවකාශය ගත්තාම මේකේ වායුගෝලය නැති කලාපයකුත් අපිට හම්බ වෙනවා. ඉතින් අපේ ජෛව ගෝලයට අයිති කොටස තමයි මේ වායුගෝලය කියලා අපි කියන්නේ. ඊළඟට ශිලා ගෝලය කියන එක ගත්තොත් පෘථිවි කබ්බොල සහ ඉහළ ප්‍රාවරයේ කොටස අපි ශිලා ගෝලයේ විදිහට හඳුන්වනවා. පෘථිවි කබ්බොලයි ඉහළ ප්‍රාවරයේ කියන කොටසයි තමයි ශිලා ගෝලය කියලා හඳුන්වන්නේ. ඔබ රූප රාමුවක් බැලුවොත් රූපය අපිට අඳුර ගන්න පුළුවන් පෘථිවි කබල. පෘථිවි කබලේ තමයි පස්වැස්ම තියෙන්නේ. ඒක එතකොට ජලය, ජල සාගර මුහුදු පවතින්නේ, වනාන්තර පවතින්නේ, මේ ඔක්කොම තියෙන්නේ පෘථිවි කබල මත. ඊට යටින් තියෙන ඉහළ ප්‍රාවරයේ කොටසත් ජීවිත ජීවත් විය හැකි කලාපයක් පවතිනවා. මේක අපි ශිලා ගෝලයට ඇත් කරනවා. මේ විදිහට අපිට ජෛව ගෝලය ගත්තහම ජල ගෝලය, වායු ගෝලය සහ ශිලා ගෝලය කියලා කොටස් තුනක් අඳුර ගන්න පුළුවන්. හොඳයි. දැන් අපිට පැහැදිලි මේ හඳුනා ගැනීම ඇතුලේ කුමක්ද තියෙන වැදගත්කම කියලා. ඒ කියන්නේ අපිත් ජෛව ගෝලය පිළිබඳව මේ ආකාරයට අධ්‍යයනය කිරීමට ඉගෙන ගත්තොත් ඒ නිසා ලෝකයේ මේ ලෝකයෙන් එපිට විශ්වය පුරා අපි හොයා බලන්නට උත්සාහ කරනවා මේ කියූ ලක්ෂණ තිබෙනවාද කියලා එක් එක් ග්‍රහලෝකවල. එහෙම නැත්නම් වෙනත් තැනක මේ ජීවීන්ට නැවත ජීවත් වෙන්නට අවස්ථාවක් තිබෙනවාද කියලා. ඒ කාරණේදී මේ අධ්‍යයනය කිරීම වැදගත්, මේ වර්ග කිරීම වැදගත් වෙනවා. අපි ඊළඟට සූදානම් වෙන්නේ
දැන් මේ පරිසර සාධක අඳුනගන්න විදිය, ඒ වගේම පරිසර පද්ධතියක් අඳුනගන්නේ මේ සියලු කාරණා පිළිබඳව කරන අධ්‍යයනයන්වලදී එක් එක් ජීවීන්ට ඒ බලපාලා තිබෙන්නේ කොහොමද? මේ වෙනස්කම් අඳුනගන්නේ කොහොමද? ඒ ජීවීන්ට මේ තත්ත්වය බලපාලා තිබෙනවද නැත්නම් මේ වෙනස් විය යුතුද? මේ කාරණා පිළිබඳ අධ්‍යයනය කිරීමට යම් උපක්‍රම අවශ්‍ය වෙනවා අපිට ගණන් බිනුම් හදා ගන්නට ඕනේ. ඒ නිසා සාගරික ගුරුතුමිය කොහොමද අපි ඒ අධ්‍යයනය සඳහා උපක්‍රම යොදාගන්නේ? ඔව්. තුයිපතේ අපි වර්ෂා මේ අපේ ජෛව ගෝලයේ පැවැත්ම එහෙම නැත්නම් අධ්‍යයනය සඳහා ගහණයක වර්ධනය වෙන ආකාරය තමයි අපිට අධ්‍යයනය කරන්න පුළුවන් හොඳම ක්‍රමය. මොකද ගහණයක අඩු වැඩි වීම අපිට හඳුනගන්න පුළුවන් නම් ජෛව ගෝලයේ තුලනාත්මක සම්බන්ධතාවයේ බිඳ වැටෙනවද කියලා අපිට ලේසියෙන්ම අඳුරගැනීමේ හැකියාව තියෙනවා. ඒතර ගහණයක් අධ්‍යයනය කරද්දී අපි ගහන ඝනත්වය ගැන බලනවා. අපි බලමු දුවේ පුතේ ගහන ඝනත්වය කියන්නේ මොකද්ද කියලා. ගහන ඝනත්වය කියලා කියන්නේ නිශ්චිත තෝරාගත් කාලයකදී තෝරාගත් වාසභූමියක ඒකක වර්ගඵලයක් තුළ වෙසෙන යම් විශේෂයකට අයත් ජීවීන් සංඛ්‍යාව. තෝරාගත් වාසභූමියක් වෙන්න ඕන ඒකක වර්ගඵලයක් තුළ වෙසෙන යම් විශේෂයකට අයිති ජීවීන් සංඛ්‍යාව තමයි අපි ගහන ඝනත්වය කියලා කියන්නේ. උදාහරණයක් ගත්තොත් ශ්‍රී ලංකාවේ 2014 වර්ෂයේ ජනගහන ඝනත්වය අපි හොයාගෙන තියෙනවා වර්ග කිලෝමීටරයට 329ක් ඉන්නවා කියලා. මේ වර්ග කිලෝමීටරයට 329ක් ඉන්නවා කියන එකෙන් දුවේ පුතේ අපේ ලංකාව තුළ හැම වර්ග කිලෝමීටරයක් තුනම 329ක් ඉන්නවා කියන එක අදහස් වෙන්නේ නැහැ. ඒකක වර්ගඵලයක් තුළ සිටිය හැකි ප්‍රමාණය තමයි මේකෙන් අදහස් වෙන්නේ. එතකොට මේක හොයාගන්නේ අපි මුළු ජීවීන් ප්‍රමාණය මුළු භූමි ප්‍රමාණයෙන් බෙදලා තමයි මේක හොයාගන්නේ. එතකොට සමහර ප්‍රදේශවල ජීවීන් නැති වෙන්නත් පුළුවන්. සමහර ප්‍රදේශවල මීට වඩා වැඩි ජනගහන ඝනත්වයක් අපිට අයිති කරගන්නත් පුළුවන්. අපි ජනගහන ඝනත්වය කියලා මෙන්න මේ වගේ ගහන ඝනත්වයේ ඉදිරිපත් කරනවා. එතකොට ගහන ඝනත්වය අධ්‍යයනයෙන් අපිට පුළුවන් අපි උදාහරණයක් ගත්තොත් අපි ඉගෙන ගන්නවා 2014 වර්ෂයේ ශ්‍රී ලංකාවේ අලි ගහනය. එතකොට 2014 වර්ෂයේ අලි ගහන ඝනත්වය හොයාගන්නවා 2020 වර්ෂයේ අලි ගහන ඝනත්වය හොයාගන්නවා. දැන් අපිට සංඛ්‍යාත්මක අගයක් ආවහම අපිට අවබෝධ කරගන්න පුළුවන් මේ ගහන ඝනත්වයේ වෙනසක් තියෙනවද කියලා. ගහන ඝනත්වයේ අඩුවීමක් තියෙනවද? ගහන ඝනත්වයේ වැඩිවීමක් තියෙනවද? මේ ගහන ඝනත්වයේ වෙනසක් තියෙනවා නම් මේකට බලපාන මොනව හෝ සාධකයක් පැවතීම අවශ්‍ය වෙනවා. ඉතින් මේ ගැන අධ්‍යයනය කරලා අපිට පුළුවන් ගහන ඝනත්වයේ මගින් ජීවීන්ගේ පැවැත්ම පිළිබඳ යම් අවබෝධයක් ලබා ගන්න. හොඳයි. දැන් මේ අධ්‍යයන ක්‍රමය තුළ අපි බොහෝ වෙලාවට අපි ජනගහනය පිළිබඳ කතා කරන්නේ මිනිසා පිළිබඳව කතා කරන නිසා. හැබැයි අපේ ඉතා වටිනා මාතෘකාවක් තිබෙනවා. ලෝකෙන් තුරන් වී යන සතුන් පිළිබඳව අපි කතා කරනවා. සමහර විශේෂ පිළිබඳව අපි කතා කරනවා. දැන් විශේෂයෙන්ම මම ඒ උදාහරණය ගන්න උත්සාහ කරන්නේ දැන් ඔවුන්ගේ ඝනත්වය වෙනස් වෙන්නට සමහරවිට අපේ ක්‍රියාකාරකමුත් බලපාලා තිබෙනවා සාගරික ගුරුතුමිය. ඒ කොහොම වුණත් අපි කොහොමද මේ ගහණයක ඝනත්වය වෙනස් වෙන්නට බලපාන සාධක පිළිබඳව දැනගන්නේ? ඒ කියන්නේ කවුරුගේ කාගේ බලපෑම නිසාද ඒ ගහණේ ඝනත්වය වෙනස් වෙන්නේ? නැත්නම් මොකක්ද හේතුව? මේ ගැන අධ්‍යයනය කිරීමේ අවස්ථාව තිබෙනවද? ඔව් පුතේ, අපි ඉගෙන ගන්නවා ගහන ඝනත්වය කෙරෙහි බලපාන සාධක. අපි බැලුවොත් ගහන ඝනත්වය වැඩිවීම කෙරෙහි බලපාන සාධක තියෙනවා. ඒ වගේම ගහන ඝනත්වය අඩුවීම කෙරෙහි බලපාන සාධක තියෙනවා. ගහන ඝනත්වය කෙරෙහි බලපාන සාධක හතරක් තියෙනවා. උපත්, මරණ, ආගමන සහ විගමන. එතකොට උපත් ප්‍රමාණය කියලා කියනවා ගහනයක් තුළ උපදින ජීවීන් ප්‍රමාණය. මරණ ප්‍රමාණය කියලා කියන්නේ ගහනයක් තුළ මේ යන ජීවීන් සංඛ්‍යාව. ඒ වගේම තමයි ආගමන කියලා කියන්නේ ගහණයකට පිටින් පැමිණෙන ජීවීන් සංඛ්‍යාව. විගමන කියලා කියනවා ගහණය තුළින් ඉවත් වන ජීවීන් සංඛ්‍යාව. මේකත් හරියට අපිට ගෙදර වගේ. අපේ ගෙදරට කවුරු හරි ආවොත් මොකද වෙන්නේ? අපේ ගෙදරින් ඉන්න ජීවීන් ප්‍රමාණය වැඩි වෙනවා. ඒතකොට ආගමන නිසා ජීවීන් ප්‍රමාණය වැඩි වෙනවා. අපේ ගෙදරින් කවුරු හරි අපේ ගෙදර ඇරලා වෙන රටකට හරි කොහෙට හරි ගියොත් නැත්නම් වෙන අවශ්‍යතාවයක් උදෙසා ගියොත් අපේ ගෙදර ජීවීන් ප්‍රමාණය අඩු වෙනවා. ඒතකොට විගමන නිසා ඝන ඝනත්වය අඩුවීම සිදු වෙනවා. ඒ වගේම තමයි අපේ ගෙදරට සිදුවෙන අලුත් උපත. අලුත් උපතක් සිදු වුණොත් අපේ ගෙදර ඝන ඝනත්වය වැඩි වෙනවා. මරණයක් සිදු වෙනවා. මරණයක් නිසා මොකද වෙන්නේ? අපේ ගෙදර ඉන්න ජීවීන් ප්‍රමාණය අඩු වෙනවා. මේ විදිහට ආගමන විගමන සහ උපත් මරණ නිසා ගහන ඝනත්වය අඩු වැඩි වීම සිදු වෙනවා. අපි තවත් උදාහරණයක් ගත්තොත් අපිට කුරුළු ගහණයක් දීලා තියෙනවා. කුරුළු ගහණයක උපත් සහ ආගමන. ඔබට පුළුවන් බලාගන්න උපත් සහ ආගමන නිසා දුවේ පුතේ ගහණේ ඝනත්වය වැඩි වෙනවා. ගහණයට නව ජීවීන් එකතු වීම සිදු වෙනවා. ඒ වගේම තමයි ජීවීන් ගහණයෙන් ඉවත් වෙන අවස්ථා. විගමන සහ
මරණ නිසා ජීවීන් ගහණය ඉවත් වීම සිදු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ගහන ඝනත්වය අඩු වෙනවා. මේ විදිහට ගහන ඝනත්වයේ කෙරෙහි බලපාන සාධක අපිට හඳුනගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. ඒ විදිහට අපිට පරිසරයේ මේ ගහණයක සිටින පිරිස හෝ ඒ වගේම ඉවත් වෙන පිරිස පිළිබඳව ගණන් මිනුම් එකතු කර ගන්නට පුළුවන්. නමුත් ඒ ආකාරයට ගණන් මිනුම් තිබුණු පමණටම අපිට නිගමන වලට එන්නට එහෙම නැත්නම් ඉදිරිය පිළිබඳ අනාවැකි පල කරන්නට හැකියාවක් නැහැ. ඒ සඳහා මේ දත්ත යොදාගෙන යම්කිසි විශ්ලේෂණයක් කරන්නට ඕනේ. ඒ සඳහා තිබෙන ක්‍රමය කුමක්ද කියලා අපිට පැහැදිලි කර ගන්න පුළුවන්ද? අපිට පුළුවන් යශෝමි ගහණයක වර්ධන වක්‍රයක් අඳින ගහණයක කාලය සමග ජීවීන් සංඛ්‍යාව වෙනස් වන ආකාරය ප්‍රස්ථාරගත කරොත් අපිට ගහණයක ස්වභාවය වෙනස් වන ආකාරය පිළිබඳ වර්ධන වක්‍රයක් අඳුර ගන්න පුළුවන්. මේ ගහණයක වර්ධන වක්‍රයේ අපිට පේනවා S ආකාරයේ වක්‍රයක් තියෙනවා. අපිට අපි මේ කියන සිග්මාකාර වක්‍රයක් එහෙම නැත්නම් S ආකාරයේ වක්‍රයක් කියලා. මේ වක්‍රය ගත්තහම මෙහි අපිට අවදි හතරක් අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. පළවෙනි අවදිය, දෙවෙනි අවදිය, තුන්වෙනි අවදිය සහ හතරවෙනි අවදිය විදිහට අවදි හතරක් අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. මේකෙදි ජීවීන් සංඛ්‍යාව වෙනස් වෙලා තියෙන්නේ කොහොමද, මොන වගේ හේතු නිසාද කියලා අපි බලමු. මේ එක එක අවදියක් අරගෙන අපි පළවෙනි අවදිය ගැන කතා කරමු. පළවෙනි අවදිය, මේ අවදියේදී ගහණයකට යම්කිසි භූමි ප්‍රදේශයකට අලුතින් ජීවීන් ඇතුල් වෙලා ගහණයක වර්ධනය ආරම්භ වෙලා. එතකොට ජීවීන් සංඛ්‍යාව සීමිතයි. වැඩිහිටි ජීවීන් සංඛ්‍යාව එහෙම නැත්නම් ප්‍රජනනයේ යෙදෙන ජීවීන් සංඛ්‍යාව සීමිතයි. ඒ වගේම තමයි විශාල භූමි ප්‍රදේශයක් තියෙන පුළුල් පරාසයක් තුළ කුඩා ජීවීන් ප්‍රමාණයක් විසිරලා ඉන්නවා. එතකොට මේකේ ජීවීන්ට ප්‍රජනනය කිරීමේ හැකියාව අඩුයි, සම්බන්ධ වීමේ හැකියාව අඩුයි, හැම තැනම තැන් තැන් වල විසිරලා ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? මේකේ ගහණය වර්ධනය වෙන්නේ හිමීට. හිමීට වර්ධනය වෙන වීණාවදී අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට මේකේ ටික කාලක් මේ ජීවීන් ජීවත් වෙද්දී මොකද වෙන්නේ? ගහණය එනවා දෙවැනි වර්ධන අවධියට. දෙවැනි වර්ධන අවධියට අපි කියනවා ශීඝ්‍ර වර්ධන අවධිය කියලා. දැන් පරිසරයට අලුතෙන් ඇතුළු වෙච්ච ජීවීන් මේ අවධියේදී පරිසරයට හැඩගැහිලා තියෙන, පරිසරයට හොඳින් අනුවර්තනය වෙන, අපි කියනවා පරිසරයට හැඩගැහෙනවට පරිසරයට අනුවර්තනය වෙනවා කියලා. පරිසරයට හොඳින් අනුවර්තනය වෙලා තියෙන්නේ දැන් වැඩිහිටි ජීවීන් සංඛ්‍යාව, එහෙම නැත්නම් ප්‍රජනනයේ ජීවීන් යෙදෙන ජීවීන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙන්නේ. පරිසර තත්ත්ව හිතකරයි, තරඟය අඩුයි, ඕන තරම් ආහාර තියෙනවා, අවශ්‍යතා සම්පූර්ණ කරගන්න පහසුවෙන් පුළුවන්. ඒක නිසා මොකද වෙන්නේ? මේ අවස්ථාවේදී ජීවීන් වැඩිපුර ප්‍රජනනයේ යෙදෙනවා, වැඩිපුර ජීවීන් සංඛ්‍යාව ඇති කරගන්නවා. ශීඝ්‍ර වර්ධන අවධියක් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට එනවා මේ පරිසරයේ තුන්වෙනි වර්ධන අවධියට. තුන්වෙනි වර්ධන අවධිය අපි කියනවා වර්ධන වේගය අඩු වන අවධිය කියලා. ඔබට පේනවා ප්‍රස්ථාරය ඉහළට යන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා, ප්‍රස්ථාරයේ නැම්මක් ඇති වෙලා තියෙනවා. මේ වර්ධන වේගය අඩු වෙන අවධියද මොකද වෙන්නේ? ඒ පරිසරය තුළ ඉන්න ජීවීන් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙනකොට ජීවීන් අතර තරංගයක් ඇති වෙනවා. අපි දන්නවා සංඛ්‍යාව වැඩි වෙනකොට තරංගයක් ඇති වෙනවා කියලා. තරංගයක් ඇති වුණාම ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න තරඟ කරන්න ඕන. ඒ වගේම තමයි වාසස්ථාන සඳහා තරඟ කරන්න ඕන. ප්‍රජනක සහකරු හෝ සහකාරිය සොයා ගැනීම සඳහා තරඟ කරන්න ඕන. මේ විදිහට තරඟයක් ඇති වුණාම ජීවීන් අතර තරඟය නිසා ජීවීන් මිය යන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම තමයි අපි හිතමු අපිට මේ කාලේ උදාහරණයකට ගන්න පුළුවන් වසංගත රෝගයක් පැතිරලා යනවා. වසංගත රෝගයක් පැතිරලා ගියාම ජීවීන් ඈතින් ඈතින්, අපි කියන්නේ මීටරේ පරතරය කියලා, මීටරේ ඈතින් ඈතින් ඉන්නකොට මේ වසංගත රෝගයේ පැතිරෙන ප්‍රමාණය අඩුයි. නමුත් භූමි ප්‍රදේශය තුළ ඉන්න ජීවීන් ප්‍රමාණය වැඩි වෙනකොට මොකද වෙන්නේ? වසංගත රෝග පැතිරීම වැඩි වෙනවා. ඉතින් මේ යන ප්‍රමාණය වැඩි වෙනවා, ගහණය ඝනත්වය පාලනය වෙනවා. ඒ වගේම තමයි විලෝපීය පරපෝෂිත බලපෑම්. පරපෝෂිත රෝගයක් ආවිත වුණොත් ඉක්මනින්ම මේක ව්‍යාප්ත වෙනවා. විලෝපිකයන්ට ලේසියෙන්ම ගොදුරක් අල්ල ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? ගහණයට අසීමාන්තික ලෙස වර්ධනය වෙන්න බෑ. ඒක නිසා ගහණයේ ඝනත්වය පාලනය වෙනවා. ගහණයේ ඝනත්වය වර්ධන වේගය අඩු වන අවධියකට තුන්වෙනි අවධියේදී එනවා. ඊළඟට දුවේ පුතේ, අපිට පුළුවන් බලාගන්න හතරවෙනි වර්ධන අවධිය. හතරවෙනි වර්ධන අවධියේදී අපි හඳුනා ගන්නවා ගහණය ස්ථායි වන අවධිය. ඔබට පේනවා ගහණය ස්ථායි වන අවධියක් ඇවිල්ලා තියෙනවා හතරවන වර්ධන අවධියේදී. මෙහිදී උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය සමාන වෙනවා. උපත් ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් තමයි මැරෙන්නේ. ඒක නිසා ගහණයේ ජීවීන් සංඛ්‍යාව ඉහළ යන්නේත් නැහැ,
පහළ යන්නේත් නැහැ. එතකොට මේ අවස්ථාවේදී මොකද වෙන්නේ? අපි කියනවා ගහනේ වර්ධන වේගය ශූන්‍යයි. එහෙම නැත්නම් බිඳුවයි කියලා. ජීවින් සංඛ්‍යාව අඩු වෙන්නේත් නැහැ. ජීවින් සංඛ්‍යාව වැඩි වෙන්නේත් නැහැ. මෙතකොට මේ අවස්ථාවේදී පරිසර තත්ත්ව වලට අනුවර්තනය වෙච්ච පරිසරයට දරාගත හැකි ජීවීන් ප්‍රමාණයක් පරිසරයේ ඇති වෙනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ වර්ධන වක්‍රය මේ වක්‍රයට සමාන්තරව ගමන් කරනවා. සමාන්තරව ගමන් කරනකොට පරිසරයට දරාගත හැකි ජීවීන් සංඛ්‍යාවක් ඇති වෙලා තියෙනවා මේ අවස්ථාවේදී. මේ අවස්ථාවේදී පරිසරයේ ඉන්න ජීවීන් සංඛ්‍යාවට අපි කියන පරිසරයේ ගතික සමතුලිතතාවයේ පවතිනවා කියලා අපි කියනවා. එතකොට මේ අවස්ථාවේදී පරිසරයේ ඉන්න ජීවීන් සංඛ්‍යාව ගත්තහම අපි කියනවා මොවුන් ගතික සමතුලිතතාවයේ පවතිනවා ඉසිලීමේ ධාරිතාවය කියලා. මේ ඉසිලීමේ ධාරිතාවයේදී උපත් අනුපාතිකය මරණ අනුපාතිකය සමානයි. ඒ වගේම සමතුලිත අවස්ථාවේ පවතින්නේ මේ අවස්ථාවේදී පරිසරයට දරාගත හැකි ජීවීන් ප්‍රමාණයක් පරිසරය තුළ ඇතිවීම සිදු වෙනවා. හොඳයි. එහෙමනම් අපි ජීවීන් පිළිබඳ උදාහරණ අරගෙන මේ කාරණේ පිළිබඳ සාකච්ඡා කළා. දැන් අපි අපේ ජෛව ගෝලය තුළ මිනිසාට අත් වෙලා තිබෙන ඉරණම කුමක්ද කියලා කතා කරන්න සූදානම් වෙන්නේ. සාගරික ගුරුතුමිය, දැන් අපි ඉන්නේ කොයි අවධියේද? ඒ කියන්නේ දැන් අපි අතරත් තරඟකාරීත්වය ඇති වෙලා තිබෙනවා. ඒ වගේම මේ ව්‍යාප්තිය පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. ඊළඟට සම්පත් පාරිභෝජනය පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. මේ සියල්ල එක්ක මිනිසා ඉන්නේ මොන වගේ තැනකද, මොන වගේ අභියෝගයකද? ඔව්ද මේ පුතේ, දැන් අපි ගත්තොත් මානව අපි දැන් කතා කරේ දර්ශීය ගහණයක වර්ධන වක්‍රය. මේ දර්ශීය ගහණයක වර්ධන වක්‍රයට වෙන පිටස්තර කිසිම කෙනෙක්ගේ බලපෑමක් නැහැ. ස්වභාවිකව තමයි මේ වර්ධන වක්‍රය ඇති වෙලා තියෙන්නේ. හැබැයි මානව ගහණයක වර්ධන වක්‍රය ගත්තහම මේ ආකාරයට හැසිරෙන්නේ නැහැ. මානව ගහණයක වර්ධනයේ වක්‍රය අපි කියනවා ජේ ආකාරයේ වක්‍රයක්, ජේ අකුර කැහැඩේ වක්‍රයක් අපිට අඳුර ගන්න පුළුවන්. අපිට අර වගේම වර්ධන වක්‍රය ඇඳුවොත් පළවෙනි අවස්ථාව අඳුර ගන්න පුළුවන් සෙමින් වර්ධනය වන අවධිය, ශීඝ්‍ර වර්ධන අවධිය තියෙනවා. අපි තාමත් ඉන්නේ ශීඝ්‍ර වර්ධන අවධිය. අපි අපේ කාලයත් එක්ක, පෘථිවිය පැවැත්මේ ඉඳලා කාලයත් එක්ක වර්ධන වක්‍රය බැලුවොත් අපිට පහත රූපයේ පරිදි අඳුර ගන්න පුළුවන් මේ රූපය. අපි බලන්න ජීවීන් ප්‍රමාණය වැඩි වෙලා තියෙන හැටි. ඉතින් දුවේ පුතේ, මේ මානව වර්ධන වක්‍රය අපිට ගත්තොත් අපිට අඳුර ගන්න පුළුවන් මේ සෙමින් වර්ධනය වන අවධිය සඳහා දිගු කාලයක් ගත වෙලා තියෙනවා කියලා. ඒතොර ජීවීන් යම්කිසි ප්‍රමාණයකින් වැඩිවීම සඳහා දිගු කාලයක් ගත වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට පේනවා මේ ශීඝ්‍ර වර්ධන අවධියට ඇවිල්ලා තියෙනවා. කෙලින්ම ජීවීන් ප්‍රමාණය විශාල ප්‍රමාණයකින් ඉහළ ගිහිලා තියෙනවා. ඉතින් අපි තාමත් ඉන්නේ මේ ශීඝ්‍ර වර්ධන අවධියේ. මේ ශීඝ්‍ර වර්ධන අවධියේදී වර්ධනයේ ප්‍රමාණය අපි බැලුවොත් ජීවීන් සංඛ්‍යාව බිලියනයක් වීමට වසර 300,000ක් ගත වෙලා තියෙනවා. හැබැයි බිලියනයක් වීමට වසර 300,000ක් ගත වුණාට මේ බිලියන දෙකක් දක්වා වර්ධනය වීමට ගත වෙලා තියෙන වසර 130ක් වගේ ඉතාම කෙටි කාලයක්. බිලියන දෙක බිලියන තුනක් වීමට ගත වෙලා තියෙන වසර 30ක් වගේ කාලයක්. ඒතොර බිලියන තුන බිලියන හතරක් වීමට ගත වෙලා තියෙන වසර 15ක් කාලයක්. ඉතින් මේක දැක්කහම ඔබට පේනවා මේ ශීඝ්‍රයෙන් ජීවීන් සංඛ්‍යාව වර්ධනය වෙලා තියෙනවා කියලා. ඉතින් අපි තාමත් ඉන්නේ ශීඝ්‍ර වර්ධන අවධියේ. මේ ශීඝ්‍ර වර්ධන අවධියේ අපි තව බොහෝ කාලයක් ජීවීන් සංඛ්‍යාව වැඩි කරගනිමින් සිටීවි. හොඳයි. දැන් අපි අනිත් ගහන පිළිබඳව සාකච්ඡා කිරීමේදී මේ ආකාරයේ වර්ධන චක්‍රයක් නෙවෙයි අපිට මුණ ගැහෙන්නේ. නමුත් අපි මිනිසා පිළිබඳව කතා කරද්දී අපි කියනවා අපි ඉතාමත්ම ශීඝ්‍ර වර්ධනයක් ලබනවා කියලා ඉක්මනින්ම ගහන වර්ධනයක්. ඇයි එහෙම වෙන්නේ? මොනවාද විශේෂයෙන්ම බලපාලා තියෙන හේතු? ශීඝ්‍ර වර්ධනයට හේතු විදිහට අපේ සෞඛ්‍ය ශාස්ත්‍රය දියුණු වෙලා තියෙනවා, තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. ඉතින් දුවේ පුතේ, අපි ශීඝ්‍ර වර්ධන අවධියේදී වර්ධනය අඩාල වෙන්න නම්, අපි ඉගෙන ගත්ත තුන්වෙනි අවධියට එන්න නම් මොකද වෙන්නේ? ජීවීන් සංඛ්‍යාව වැඩි වෙලා ජීවීන් අතර තරඟයක් ඇති වෙන්න ඕන කියලා. ඉතින් මේ අපි තරඟකාරී කිව්වට අපි අතර මෙහෙම පරිසරයේ තරඟයක් ඇති වෙලා නැහැ. මොකද තරඟයක් ඇතිවීම අපි විවිධ සාධක මගින් වළක්වගෙන තියෙනවා. මොනවද අපි සාධක? අපි හිතමු තාක්ෂණයේ දියුණුව කියලා. තාක්ෂණයේ දියුණුව ගත්තොත් අපි ඉස්සර අක්කරයක විතර භූමි ප්‍රදේශයක එක ගෙදරයි තිබ්බේ. දැන් අපිට තාක්ෂණයේ දියුණුව නිසා ඉඩකඩ සඳහා තරඟයක් නැහැ. මොකද අපි දැන් පර්චේස් 20ක වගේ භූමි ප්‍රදේශයක් අරගෙන ඉහළට තට්ටු නිවාස ගොඩනගලා මේකේ 1000ක විතර ජීවීන් ප්‍රමාණයකට ඉන්න පුළුවන් විදිහට සකස් කරගෙන තියෙනවා. එතකොට අපිට ඉඩකඩ සඳහා තරඟයක් නැහැ.
ඊළඟට අපි හිතුවොත් ආහාර සඳහා තරංගයක් ඉදෙනවා කියලා. ආහාර සඳහා තරංගයක් ඇති වෙනවා සාමාන්‍ය ගහණයක. හැබැයි අපේ ආහාර නිෂ්පාදනයේ ඉහළ ගිහිල්ලා තියෙනවා. අපි කෙටි කාලීන භෝග හොයාගෙන තියෙනවා. ඒ වගේම වැඩි අස්වන්න දෙන භෝග හොයාගෙන තියෙනවා. භෝග තාක්ෂණය දියුණු කරලා තියෙනවා. විවිධ වෙනත් ආහාර වලට පරිපු මේව ද්‍රව්‍ය ආදේශක ද්‍රව්‍ය හොයාගෙන තියෙනවා. මේක නිසා මොකද වෙලා තියෙන්නේ? අපි තරංගයක් ඇති වෙනවා කිව්වට ආහාර සඳහා අපි අතර තරංගයක් නැහැ. ඒ වගේම තමයි වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණු වෙලා තියෙනවා. වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණු වෙලා තියෙන නිසා මොකද වෙන්නේ දුවේ පුතේ? අපි උපත් මරණ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි දරු ප්‍රසූතියේදී සිදුවන මරණ සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. ඒ වගේම අපේ පරිසරයේ තියෙන විවිධ රෝග සඳහා හැම රෝගයකින් අපිව මිය යන්නේ නැහැ. අපිට වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණු නිසා බොහෝ රෝග වලින් අපිට මිය යන්නේ නැතුව අපිට ආරක්ෂා වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දුවේ පුතේ මේ විදිහට අපි තරංගයක් ඇති වෙලා තරංගයෙන් දින නාය ඉතුරු වෙද්දී අනිත් අය විනාශ වෙලා යන විදිහට අපේ ගහණය පාලනය වෙන්නේ නැහැ. අපි තරංගය අවම කරගෙන තියෙනවා ආහාර සඳහා, භූමිය සඳහා තියෙන තරංගය අඩු කරගෙන තියෙනවා. අපේ වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණු නිසා උපත් අනුපාතිකය වැඩි කරගෙන තියෙනවා, මරණ අනුපාතිකය අඩු කරගෙන තියෙනවා. මෙන්න මේ වගේ කාරණා නිසා මොකද වෙන්නේ දුවේ පුතේ? අපේ ශීඝ්‍ර වර්ධනය තාමත් සිදු වෙනවා. තවදුරටත් තාක්ෂණයේ දියුණු වෙද්දී ශීඝ්‍ර වර්ධනය සිදු වෙයි කියලා අපි උත්සාහ හිතනවා. හැබැයි අපි මේ කාලයේදී ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපි කොච්චර වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණුවයි කිව්වත්, තාක්ෂණයේ දියුණුවයි කියලා කිව්වත් මේ කොරෝනා වෛරසය සඳහා අපිට වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණුව භාවිතා කරලා ඖෂධයක් හොයාගැනීමේ හැකියාව තාම නැති වෙලා තියෙනවා. දැන් මේ දවස්වල අපේ පරිසරයේ වසංගත රෝගයක් පැතිරලා තියෙනවා. ඔන්න දුවේ පුතේ, වසංග ඝන ඝනත්වයේ වැඩි වීමත් එක්ක වසංගත රෝගයේ වේගයෙන් පැතිරලා යනවා. වසංගත රෝගයේ පැතිරලා යනකොට මොකද වෙන්නේ? ඝන ඝනත්වය අඩු වෙනවා. කවදා හරි දවසක පරිසරයට දරාගත හැකි ජීවීන් ප්‍රමාණයක් ඉතුරු වුණහම, පරිසරයට හානි නොකරන ජීවීන් ප්‍රමාණයක් ඉතුරු වුණහම ඝනය පාලනය වීමේ හැකියාව ලැබේ. හොඳයි. ඒ කියන්නේ පරිසරයේ සමතුලිතතාවය රැකෙන දවසක ලෝකයේ පැවැත්ම තීරණය වෙනවා. හොඳයි. මම හිතන්නේ මේ අද දවසේ අපි සාකච්ඡා කළ මාතෘකාව තුළ ජෛව ගෝලයේ පවතින සංවිධාන මට්ටම් හා අන්තර්ක්‍රියා කියන මාතෘකාව තුළ අපි අනාගතය ගැන හිතන්නට ඕනෑ කරුණුත් බොහොමයක් ඉගෙන ගත්තා. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ දැනුම අපට ලබා දුන්නට පතරමුල්ල ශ්‍රී සුභූති ජාතික පාසලේ විද්‍යා ආචාර්යනි සාගරිකා ජයතිලක ගුරුතුමියට. අපි තවත් දවසක මුණ ගැහෙමු. එහෙමනම් මේ ආකාරයටම ඔබගේ අපස සාමාන්‍ය පෙළ විභාගයට වැදගත් වෙන තවත් පාඩමක් සමගින් ලබන සතියේදීත් හමු වෙනකන් අද දවසේදී අපි සමුගන්නවා. අයිබෝන්.